එතකොට පුතේ ඕනනම් අපිට මෙතන දෙවනිතර තමයි බලන්න පුළුවන් නේද? චුට්ටක් අහගන්න. දැන් මේ ඒක අපිට කරන්න පුළුවන්. ඔව් මේ ඕක කරලා බලන්නත් පුළුවන්. වෙලා හැබැයි ගත වෙන නිසා ටිකක් අමාරු. හැබැයි මම ලේසිම ක්‍රමයක් කියන්නම්. දැන් මේ පැත්තේ මෙහෙම සිදුරු විදලනම් අනිත් පැත්තේ ඔය විදියට නෙවෙයි එන්නේ. මෙන්න මේ පැත්තේ ඉඳලා කතර ගැහුවා එන්නේ. ඔන්න ඔහම එන්නේ. තේරුණා? ඔන්න ඔහම එන්නේ. ඉතින් ඒ දැන් මේ අතරනේ තියෙන්නේ. මේක තියෙන්නේ මේ අතර. අනිත් පැත්තේ අනිත් විදියට. ඔව් උඩ රූප දෙකේ ඔන්න ඔය අතර තියෙන්න ඕනේ. ඔන්න ඔය විදියට එන්න ඕනේ. ත්‍රිකෝණ දෙකක් ඇහෙන විදියට. දෙක උත්තරේ. අද එක නෙවෙයි දෙක. එක දාපු අය වැරදි. එක නෙවෙයි දෙක තියෙන විදියට තමයි එන්නේ. දැන් මේ නවන නිසා විරුද්ධ වෙනවා. මේ හරියට කණ්ණාඩියකින් බලනවා වගේ. නවන කොට ඒකේ විරුද්ධ පැත්තට තමයි ඒ රටාව එන්නේ. ඔක කරලා බලන්න ඔයාලා අනිවාර්යයෙන්ම කරලා බලන්න එතකොට තේරෙනවා හොඳට. එහෙනම් 31 2 31 2. ආ 32 බලමු. ආ ඒකත් හරිම ලේසි. මොකද්ද කරන්න තියෙන්නේ? මේකට මේක නම් මේ එක ළඟ දෙකක් නේ තියෙන්නේ නේ. ඒකට මේක නම් මේකට මෙහෙම නම් සම්පූර්ණ වෙන විදිහට. අවු මේ රටාවම තමයි. හැබැයි එහෙනම් අපිට පළවෙනි එක ගන්න බෑ. ඒක සමාන නිසා දෙවෙනි එක තමයි ගන්න වෙන්නේ. නේද? දෙවෙනි එක ගන්න වෙන්නේ. මේ දෙපැත්ත පාට කරලා විරුද්ධ පැත්ත පාට කරලා ආයිමත් මේ පැත්ත පාට කරලා එනවා ඊළඟ එකේ විරුද්ධ පැත්ත පාට කරලා තියෙන්නේ දෙවනි පිළිතුරේ. දෙවනි පිළිතුරේ 32 2 32 2. 33 බලමු. 20 තිබිය යුතු රූපය තෝරන්න. අන්න ඒකෙත් අපිට අර ඉරි කෑලි ගාණයෙන් බලන්න පුළුවන්. ඉරි එකයි නෑ නෑ වැරදුනා. ඉරි කෑලි ගාණයෙන් නෙමෙයි බලන්නේ. දෙපැත්ත එකතු වෙලා නේද? මේ රූපය එකතු වෙලා තමයි මැද හැදිලා තියෙන්නේ. මේකයි මේක එකතු වෙලා මැද හැදිලා. එහෙනම් මේකට කුමක් එකතු වෙලාද මැද හැදෙන්නේ? පළවෙනි එක. පළවෙනි එක. පළවෙනි එක එකතු වුණොත් තමයි මැද වගේ එකක් හැදෙන්නේ. දෙපැත්ත එකතු වෙලා මැද හැදෙනවා. නේද? හොඳට බලන්න එක එහෙමයි තියෙන්නේ. දෙවැනි එක එකතු වුණොත් එහෙම හරියන්නේ නැහැ. තුන්වැනි එක කොහොමවත් බැහැ. right 33 1 33 1. 34 බලන්න. රුපියල් 550 775 මිලවන භාණ්ඩයක තිබිය යුතු රහස් සංකේතයේ කුමක්ද? මේක පුතේ මේ මම ලේසි කරන්නම්. දැන් රුපියල් රුපියල් වලට ආරම්භනවා. ඔව් මේක මේ දැන් ඔතනම මේ චුට්ටක් බීයා කුඩ තියෙනව නම් 75 ගාවට අගට බීයා කුඩම තියෙන්න ඕන. ඔව් දැන් ඔයාලට පේනවද මේ සමාන ඉලක්කම්? පහ මෙතන පහ මෙතන පහ මෙතන පහ. පළවෙනියටත් පහ දෙවෙනියටත් පහ අන්තිමටත් පහ. එහෙනම් අනිවාර්යෙන්ම උත්තරයේ එහෙමම වෙන්න ඕන. පළවෙනි තියෙන නේද? පළවෙනියට තියෙන අකුරම තමයි දෙවෙනියටත් තියෙන්න ඕන. අවසානයටත් තියෙනවා. හැබැයි මෙන්න මෙතන වැරදීනේ. දෙවෙනි උත්තරේ එහෙම තියෙනවා. නමුත් මෙතන DI තියෙනවානේ E අකුර. තුන්වෙනි උත්තරේ කොහොමවත් ගන්න බෑ. හැබැයි පළවෙනි උත්තරේ නම් ඔයාලට පළවෙනි එක. ඔව් සමාන බව. මොකක් සමාන වෙන්නේ? මෙන්න D D මුලට D D තියෙනවා. අගටත් D තියෙනවා. අගටත් D තියෙනවා. නේද? අනිත් ඒවායි එහෙම නැහැනේ. එහෙම තමයි හොයාගන්නේ අපි. එතනින් තමයි හොයාගන්නේ. පැහැදිලිද? ඕනම් මේක සටහන් කරගන්න මේ 550 775 ලියලා. මේක T අකුරෙම වැරදි. ඕ ඕ. අනිත් ඒව හොයන්න ඕනද? මේ බිංදුවට මොකක්ද දෙන්නේ? හතට මොකක්ද දෙන්නේ? හොයන්න ඕනද? නෑ. ඒව හොයන්න ඕනේ. මේ අපිට ලේසි තැනක් දීලා තියෙනවා. අපි මේ ලේසි තැනින් තමයි මේ වැඩේ අල්ලගන්නේ. හොඳයි.
ගණකයකට ඇති නමුත් සිලින්ඩරයට නැති දේ තෝරන්නලු ගණකයකට තියෙනවා සිලින්ඩරයට ඊට ඔසාර තියෙනවනේ ගණකයට ඇති සිලින්ඩරයට මුහුණතුත් තියෙනවා ශීර්ෂ නැහැ සිලින්ඩරයේ ශීර්ෂ නැහැ මේ ශීර්ෂ කියන්නේ මුළු සිලින්ඩරයේ මුළු නැහැ එහෙනම් මේ මේ මොනවද තියෙන්නේ සිලින්ඩරේ අපිට මා සිලින්ඩරයක් අඳින්නම් ඔයාලත් මෙතන යටින් ඇඳගන්න අර ලව මුහුණක් දෙක ඔ නෑ මම මේ කියන්නේ ඔයාලා මේ වගේ එකක් ඇඳ ගන්නත් අක් ගන්න රයිට් මේන සිලින්ඩරයක් නේද එහෙනම් මේ මේ මොනවද තියෙන්නේ මේ සිලින්ඩරේ මම මේ රවුම් කරන් ටික බලන්න මෙන්න මෙතන මේ මොකද තියෙන්නේ මේ මොකද තියෙන්නේ මේ මොකද තියෙන්නේ ධාර අයි ඒ මූලක් නෙවෙයිද ඊර්ෂ්‍යාවක් නෙවෙයි දේ තියෙන්නේ නෑ නෑ නේ පුතේ අපට සිලින්ඩරයක් බස්සවෙල්ල ඕ සිලින්ඩරයක් පොතේ අඳින්න බෑ නේද සිලින්ඩරයක් පොතක අඳින්න බෑ සිලින්ඩරයක මෙහෙම නිකන් සැමන්ටින් එකක් වගේනේ සැමන්ටින් එකක් තමයි හරිම සිලින්ඩරේ නේද එතකොට ඒකේ මුළු නෑනේ අර අඳිනකොට මුලක් වගේ පෙනුනට ඒ මුළු නෙවෙයි නේද පෙනුනට ඒ මුළු නෙවෙයි ඒ නිසා සමහර අය ඒක වරද්ද ගන්න මේ මුලක් වගේ පේන නිසා right එහෙනම් ශීර්ෂ නැත 35 3 පහත වචන අතරින් දෙකක් සෙසු වචන හා ගැළපීමක් නැත සෙසු කියන්නේ අනිත් කියන එක හන්ද සෙසු අනිත් දෙකක් අනිත් වචනත් එක්ක ගැළපෙන්නේ නැතිලු එම වචන දෙක ඇතුළත් පිළිතුර තෝරන්න බෝලය පින්සල පෑන බෝලය පින්සල පැන්සල හිරමණය පෑන පින්සල පැන්සල චුට්ටක් ගැළපෙනව නේද ඇයි පෑන පින්සල පැන්සල ගැළපෙන්නේ පාසල් උපකරණ නිසා ඔව් පාසල් උපකරණ එමන් ලියලා පාඩ ගන්නවා ඔව් පාසල් උපකරණ නිසා තමයි අඳිත හැකි उपकरण विधियाण उत्तर හොඳයි සර් මේ දින සිලින්ඩරය එතකොට හිරමණය හා පැන්සල ඇ හිරමණය හා පැන්සල උත්තරේ ගන්න බෑ ඒක බෑනේ පැන්සල ගැලපෙනවනේ හරිනේ සර් එතකොට උත්තරේ දෙක නේද ඔව් උත්තරේ දෙක බෝලය හා හිරමණය ඇයි මෙතන අහන්නේ පුතේ හොඳට මේ ඔව් මෙන්න මේ රවු කරගන්න देख ओ वचन අතරින් දෙකක් දෙකක් සෙසු වචන හා ගැළපීමක් නැත අන්න එක රවුම් කරගන්න දෙකක් තමයි අපි හොයා ගන්න ඕනේ ඒ දෙක මොකද්ද හරියටම දෙක තියෙන්න ඕන දැන් හිරමණය හා පැන්සලේගේ හිරමණය හරි පැන්සල වැරදීනේ නේද ඒක ගන්න බෑ හොඳයි ඊළඟ බලමු මේ දිනවල ඩෙංගු රෝගයේ තදින් පැතිරේ මෙම ප්‍රකාශනයට අනුව එයට ආසන්නම හේතුව කුමක්ද කියලා අහන්න අධික වර්ෂාව පැවතීම ඔව් අධික වර්ෂාව පැවතීම ඩෙංගු වලට නේද ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමට හේතුවක් මොකද නේද තද ඉඩෝරයක් තියෙනකොට ටිකක් ඩෙංගු මදුරුව අඩුයි වර්ෂාවට තමයි ජලය පිරීලා ඩෙංගු බෝ වෙන්නේ නේද? රෝහල් වල බෙහෙත් හිඟවීම ඒක ගන්න පුළුවන්ද බෑ නේද? එළවලු පළතුරු රාමු යන සම්බන්ධය දැක්වීම මට මෙතනින් කියන්න මේ ඔයාලා මේ එළවලු පළතුරු රාමු කියන එක කොටු කරගන්න එළවලු මේක සමහර අයට තේරෙන්නේ නැහැ මේ වගේ ප්‍රශ්න මේ එළවලු කියන්නේ ලොකුම රාමු
පළතුරු කියන්නේ ඊට වඩා චුට්ටක් පොඩි. හරි. එළවලු පළතුරු රාවු කියන තුන රවුම් කරගන්න. පොඩි. මේකේ ලොකුම එක මොකද්ද? එළවලු. අන්න හරි. එළවලු තමයි ලොකු. අපි ඒකට ලෝයා මේ ලෝ දාගමු. ලොකුයිනේ. මේ පළතුරු ඊට වඩා චුට්ටක් පොඩි. කුඩාම එක රාබුද පළතුරුද? මේ දෙකම කුඩා. නේ? එකක් කුඩා පළතුරු කුඩාම රාබු. ඔව් පළතුරු ඔ රාබු කියන එක නෑ සෝරි රාබු මට වැරදුනා. එළවලු තමයි දැන් නෑ මෙහෙමයි පුතේ මේක පොඩ්ඩක් පටලවලා තියෙන්නේ. චුට්ටක් අහගෙන ඒ ක්‍රමේ හරියන්නේ නෑ. එළවලු ඇතුලේ රාබු තියෙන්න ඕනනේ අනිවාර්යෙන්ම. उत्तरे प्रकाश सत्यवन वचन राउंड कर ඔව් ඒක තමයි හැම වසරකම අප්‍රේල් මාසයේ සතවැදීම හැම අවුරුද්දෙම අප්‍රේල් මාසයේ සතවැදීම වෙන්නේ නැහැ ඒක හැම විටම සත්‍ය වෙන්නේ නැහැනේ සමහර විට පැවිල්ලක් වෙන්න පුළුවන් මේ වසරේ ගම් වතුරින් පාරවල් හා ගෙවල් යටවීම හැම විටම සත්‍යද ඒක නැහැ ඔව් වෙන්න පුළුවන් හැබැයි අවුරුදු හතරකට වරක් අධිකවරුද්දක් ලැබීම හැම විටම සත්‍යක් හැම විටම සත්‍යක් ඒක අවුරුදු 4කට වරක් අධිකවරුද්දක් ලැබීම ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ මෙන්න අධිකවරුදු ටික ලියා ගන්න මේ ඔතන ඉස්සරහින් ඒකක් කවදාවත් වෙනස් වෙන්නේ නැහැ අධිකවරුදු නේද අපි පටන් ගනිමු 2024 නෝනේ नहीं එනා 2024 ඔන්න අධික අවුරුදු 2028 ඔන්න මේ පැත්තට යන්නත් පුළුවන් නේද ඒ පැත්තට යන්නත් පුළුවන් ආපස්සට ගියොත් එහෙම 2000 මෙතන 16 ලියන්න පුළුවන් 2016 दिग्गजन මෙච්චර කලක් එක ගොඩාක් කල වෙනස් වුනේ ඒ තමයි අධිකවරුද්දකට සතරවාරි මාසෙට දින 29 ඒක වෙනස් ඔව් අධිකවරුද්දක අධිකවරුද්දක් තිබෙන මාසයේ පෙබරවාරි මාස දින 29ක් තිබීම ඒකක් වෙනස් වෙන්නේ නැහැ ඒකක් හරි නෑ මම ඒක නෙවෙයි කියන හැදුවේ පුතේ ඔලිම්පික් ක්‍රීඩා වලල තියෙනවනේ නේද ඔලිම්පික් ක්‍රීඩා වලල ඒ ඔලිම්පික් ක්‍රීඩා වලල නේද අධිකවරුද්දකට අද හැම අධිකවරුද්දකටම තියෙන්නේ හැබැයි ඒක වෙනස් නොවන සත්‍යයක්ද නෑ නෑ දැන් මේ අවුරුද්ද තියන්න බැරි වුණා ගිය අවුරුද්ද තියන්න බැරි වුණා 2020 ඇයි බැරි වුණේ
කොරෝනා නිසා ඔව් කොවිඩ් නිසා තියන්න බැරි වුණා එහෙනම් බලන්න ඒකත් ඒ වගේ ඒවත් හැම විටම සත්‍යව නෙවෙයි නේද හැම විටම සත්‍ය වෙන ඒවා බොහොම ටිකයි තියෙන්නේ රයිට් ඔය එකක් තමයි ඔය අපි ඉගෙන ගත්තේ අද හොඳයි අපි අවසාන ප්‍රශ්නේ බලමු හරි පෙබරවාරි 29 කියන එකත් හරිද ඒකත් හරි මෙම රූපේ නිර්මාණය කිරීමට වැඩියෙන්ම යොදාගෙන ඇති තල රූපය කුමක්ද प्रमाण बार देखा हमारे सर हरी गाना तो गुना कराने ओ हरी गान सर मागे ओ कुमारी सर मागे बैठी बहन जी इन्हें मांग खट्टू नाटक मानने दे हम अपने होता है पुते इन्हें नाम में वाले लाखों माटे वान